සිදුවුණේ කුමක්ද? ගොඩ දෙනෙක් ඒ ගැන කතා බහ කළේ ඇත්තටම මෙය අභිරහස් මරණයක් නිසා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. මෙලෙස අපිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනෙකු සිද්ධියෙන් දින 4කට පසුව සැකපිට අත්අඩංගුවට ගැනීමට ඒ අනුව ඔවුන්ට හැකි වුණා. තාරුකා නදී කුමාරි නැමති 31 වර්ති කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති අතර ඇය තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තැනැත්තියක් බවටයි වාර්තා වුණේ. මෙම කාන්තාව සිය සැමියා සමග තලංගම උද්‍යාන මාවතේ ප්‍රදේශයේ කුලී නිවසක වාසය කර ඇති අතර සැමියා මද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බයින් බස්වීම් ඇති වී තිබුණා. එම බහින් බස්වීම් තීව්‍ර වී ඇත්තේ මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරෙකුද සම්බන්ධ වී ඔහු නිතර නිවසට යාමට ඒමට පුරුදු වී සිටීම නිසායි. කොහොම වුණත් ඉකුත් 6 වනදා සවස මිතුරා සමග නිවසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින් බස්වීමක් හටගෙන ඇති අතර ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඔහු එම කාන්තාව සමග ගැටුමක් හටගෙන ඇති බවටයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. පසුව ඔහු නිවසේ තිබුණු ආයුධයක්ගෙන එම කාන්තාවගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහර දී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමග නිවසේ දොරකුළුද දමා හිඟුරක්කොඩ ප්‍රදේශයට පලා ගොස් දින 4කට පසුව 10 වනදා රාත්‍රී යළි නිවසට පැමිණ තිබෙනවා. එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක දෙදෙනා බිය වී ඒ පිළිබඳව කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලක්ෂිත හමු වී ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර තිබුණා. පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබා දෙන සැක සහිත ප්‍රකාශ නිසා සැකසිතී අත්අඩංගුවටගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින් සිදු කළ බවට පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදු කර තිබුණු බවයි වාර්තා වන්නේ.